සංගීතාරකා කියලා කියන්නේ නව පරපුරේ දක්ෂ සම්මානලාභී රංගන ශිල්පිනියක්. පසුගිය දවස්වල ඇය ගැන බොහෝ කතා පළ වුණා ඒ ගොසිප් මාධ්‍ය තුළ. ඉතින් නමුත් තම තත්තාය ජීවිතයට පණ පොවමින් සිටිනවා. තමාට ලැබෙන ඕනම චරිතයක් භාරගන්මින් රංගන කාර්යය දෙන්න ඇය දක්ෂයි. ඇය සම්බන්ධ කරගත් පුවත්පත් සාකච්ඡාවක ඇය මෙහෙම ප්‍රකාශ කරලා තිබුණා. ඔබ කවදහරි හිතුවද නිළියක් වෙන්න? 3 වසරදී මගේ බලාපොරොත්තු වුණේ ගැන රචනාවක් ලියන්න දුන්නාම මල්ලිවේ ලොකු වුණාම නිළියක් වෙනවා කියලා. ඒත් ලොකු පන්තිවලට එනකොට ඒ බලාපොරොත්තු නැති වෙලාම ගියා. අපි ඉස්සර හිටියේ මීගමේ. ඒ නිසා මම නිතරම ප්ලේන් යනවා දකිනවා. මම කැමති වුණා ඒ දවසට ගුවන් සේවිකාවක් වෙන්න. බලාපොරොත්තු නොවේ ජීවිතයේ ජනප්‍රියත්වයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ? හරිම සතුටේ. මම හෙමින් ආපු කෙනෙක්. එක රැයෙන් ජනප්‍රිය වුණේ නැහැ. ඉතින් මම හෙමින් ජනප්‍රිය වුණ නිසා මම හිතන්නේ මගේ ජනප්‍රියත්වය නැති වෙන්නේ හෙමින් හෙමින් කියලා. ශලිනි කවි ලියන්නේ කා ගැනද? මම කවි ලියන්නේ මගේ යාළුවෙක්ගේ ආදර කතාවක් ගැන. හැමදේම අනුන්ගේ ආදර කතා ගැන ලියලිය ඉඳලා හරියන්නේ නැහැ නේද? මටත් ආදර කතා නම් තිබිලා තියෙනවා. ආදරේ කලේ නැහැ කියනවා නම් මට ලෙඩා. නමුත් මම හිතන්නේ නොගැලපීම් එක්ක ඉස්සරහට යනවට වඩා හොඳයි ඒ අයගෙන් වෙන් වෙන එක කියලා. විවාහය ගැන තියෙන හීන මොන වගේද? හීන නැතුව නෙමෙයි. ඒත් නොගැලපෙන මනුස්සයෙක්ව කසාද බැඳලා ඉක්මනට දිස් කසාද බින්න මම කැමති නෑ. බැඳවලා විඳවන්න බෑ. ඒ නිසා ගැලපෙන කෙනා හම්බ වෙනකල් මෙහෙමම ඉන්නවා. ලස්සන ගැන ශානිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? සමහර මම ලස්සනයි කියලා කියනවා. මම කතා කරන විදිහට, යන එන විදිහට, අඳින පළඳින විදිහට ආස කරන අය ඉන්නවා. ඒත් මට නම් මම ලස්සන නැහැ. ලස්සන නැත්තම් සිරස කුමරිය වෙන්න බෑනේ. ඒක මගේ වාසනාව. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.